වැටිලා යන එන මන් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව තෙල් නැතුව ගෑස් නැතුව කෑම නැතුව වැටිච්ච රට අද ඇවිල්ලා තියෙනවනේ තැනකට. බිලියන 27000ක දළ දේශීය නිෂ්පාදනයක් කියන්නේ. බිලියන 84.4ක ඩොලර් දේශීය නිෂ්පාදන තැනකට අපේ රට ආවා කියන්නේ. පොඩි දෙයක් නෙවෙයි. ඒක ලොකු දෙයක්. ඒ නිසා ඒ ගෞරවය ඔහුට හිමි වෙන්න ඕන. ඒ නිසා ඊළඟ අපේක්ෂකයක් වද කියලා බලන්න ඔහු පිළිබඳ වැඩියෙන් බලන්න ඕන කියලා මම හිතන්නේ. මට පේන්නේ ජනතා පෙරමුණට රට පාලනය කරන ආකාරය පිළිබඳව රට යා යුතු දිශාව පිළිබඳව ඔවුන් ගත යුතු ස්ථාවරය පිළිබඳව තවමත් හරි තීන්දුවකට එන්න බෑ. පොඩි උදාහරණයක් ගමු. පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටේ ඇති කරන්න එකඟ වෙනවා. ජනතා විශ්වවිද්‍යාලට ඔහුට උත්තර දෙන්න බෑ. නැවත අර වසා දැමු සහිතම එකට උසාවි තීරණයකින් ඒක නීති අනුකූල කරලා තියෙනවා. ඒක නැවත පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් ස්ලීට් එක ඒ වගේම සර්ජන් කොතලාවල මෙඩිකල් ෆැකල්ටිස් අරින්න සූදානම් වෙනවා. මේකට ජනතා විශ්වවිද්‍යාල පක්ෂද? දැන් මේ වගේ කාරණා අහපුවම ජනතා විශ්වවිද්‍යාලට ඔයාලට හරියට උත්තර දෙන්න බෑ. මොකද හරියට හිත ගන්නත් බෑ. ඔහුම වටා ඉන්න පිරිස ඉන්නේ වෙන මතයක.